එදසම්සේ 75 අවුරුද්දේ ආරම්භ වෙන ක්‍රිකට් ලෝකුස්ලාන තරගාවලියේ හැඩය වෙනස් වෙන වර්ෂයක් තමයි 1992 කියන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි එතෙක් සුදු පැහැති වර්ණයෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩා කණ්ඩායම් 1992 අවුරුද්දේ ලෝකුස්ලාන තරගාවලියට එන්නේ වර්ණවත් ඇඳුම් වලින් සැරසිලා. ඉතින් මේ විදිහට වර්ණවත් ඇඳුම් වලින් සැරසිලා ලෝකයේ ඒ තරගාවලියෙන් තරගාවලියට ලෝකයේ විවිධ කණ්ඩායම් වෙනස් වෙවි, තමන්ගේ ඇඳුම් වල වර්ණය වෙනස් කරගනිමින් කොහොමද ඉස්සරහට ආවේ කියන කාරණේ පිළිබඳව ක්‍රිකට් මාන්තලේ සංග්‍රහව අපූර්ව ලිපියක් පළ කරලා තිබුණා. ඉතින් අපි මේ වීඩියෝවෙන් ඔබට කියන්න සූදානම් වෙනවා ඒ ලිපිය ඇසුරෙන් කොහොමද 1992 ඉඳලා පසුගිය 2015 ලෝකුස්ලාන තරඟ මාලාව වෙනකන් ලෝකයේ ක්‍රිකට් සෙල්ලම් කරන රටවල් ලෝකයේ ක්‍රිකට් කණ්ඩායම් තමන්ගේ ඇඳුමේ වර්ණය වෙනස් කරගත්තේ කොහොමද කියන කාරණේ පිළිබඳවයි අපි ඔබට මේ කියන්න සූදානම් වෙන්නේ. ලෝකුස්ලාන ඉතිහාසයේ ඉතා සාර්ථක කණ්ඩායමක් තමයි ඕස්ට්‍රේලියා කණ්ඩායම. ලෝකුස්ලාන ඉතිහාසයේ පුරා අවස්ථා ගණනාවකදීම ලෝකුස්ලානේ තමන්ගේ කරගන්න හැකියාව ලැබිච්ච ඕස්ට්‍රේලියා කණ්ඩායම තමන්ගේ ජර්සිය වෙනස් කරගෙන තියෙන්නේ, තමන්ගේ ඇඳුමේ වර්ණය වෙනස් කරගෙන තියෙන්නේ මෙන්න මේ ආකාරයට. රන්වන් පහට, ඒ වගේම කහපාට සහ කොළපාට කියන වර්ණයන් ත්‍රිත්වයේ ආශ්‍රයෙන් තමයි ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඇඳුමේ වර්ණය ගොඩක් කලාවට වෙනස් වෙලා තියෙන්නේ. පසුගිය කාලේ අපි දැක්කා ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඇඳුමේ වර්ණයට කොළපාට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින්, කහපාටට සාපේක්ෂව කොළපාට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් රංගවැදෙන කොහොමුණත් ඔවුන් ලෝකුස්ලාන තරගාවලියට නැවතත් තමන්ට සුපුරුදු කහ පැහැති වර්ණය වැඩි වශයෙන් යොදාගෙනමින් ලෝකුස්ලාන තරගාවලියට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම බංග්ලාදේශ කණ්ඩායම මුලින්ම මේ ලෝකුස්ලාන තරගයකට එන්නේ වර්ණවත් ඇඳුමින්ම සැරසිලා. මොකද මුල් කාලේ බංග්ලාදේශයේ ක්‍රිකට් ලෝකුස්ලාන තරගාවලියට සුදුසුකම් ලැබලා තිබුණේ නැහැ. කොහොමුණත් බංග්ලාදේශයට මුලින්ම එන්න හැකියාව ලැබෙන්නේ වර්ණවත් ඇඳුමින්මයි. එහිම බංග්ලාදේශ කණ්ඩායම ගොඩක් කලාවට කොළපාට සහ රතුපාට එකතු කර ගැනීමෙන් තමයි තමන්ගේ ඇඳුමේ වර්ණය සකසගත්තේ. පසුකාලීනව වෝටර්මාක් එකක් විදිහට තමන්ගේ ඇඳුමට කොටියාගේ සලකුණ එකතු කිරීම තමයි බංග්ලාදේශ නිල ඇඳුමේ, එහෙම නැත්නම් බංග්ලාදේශ කණ්ඩායමේ ඇඳුමේ අපිට දකින්න ලැබිච්ච පැහැදිලි වෙනස්කමක් විදිහට හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ක්‍රිකට් උපන් එංගලන්තයේ 1992 ඉඳන් විවිධ ඇඳුම් වලින් ඇවිත් මේ පාර 92 ලෝකුස්ලාන තරගාවලිය තමන් ඉදිරිපත් වෙච්ච වර්ණයෙන්ම මෙවර ලෝකුස්ලාන තරගාවලියටත් ඉදිරිපත් වෙන්න සූදානම් වෙලා තියෙනවා. අතරම ක්‍රිකට් උපන් එංගලන්තයේ බොහෝ විට තමන්ගේ ලෝකුස්ලාන තරගාවලිය වලට යද්දී තමන්ගේ ඇඳුමේ වර්ණය නිර්මාණය කරගත්තේ නිල් පාට වර්ණය මූලික කරගනිමින්. ඒ ආශ්‍රිත වර්ණ රටා එක්ක තමයි එංගලන්තයේ තමන්ගේ නිල ඇඳුම සකසගත්තේ. ඒ අනුව මේ වසරේත් මෙවර ලෝකුස්ලානයටත් එංගලන්ත කණ්ඩායම 1992 තමන් මුලින්ම නිර්මාණය කරගත්තු ඇඳුමට වඩා සමීප සමාන ඇඳුමකින් සැරසෙනවා කියලා තමයි මේ ක්‍රිකට් මාන්තලි සංගරාවේ මේ විදිහට වාර්තා වෙලා තිබුණේ. ඒ වගේම ඉන්දියාව ලෝකුස්ලාන දෙකක් දිනාගත්තු කණ්ඩායමක්. ලෝකුස්ලාන තරඟ ඉතිහාසයේ ඔවුන්ටත් ලොකු ඉතිහාසයක් තියෙනවා. ඉන්දිය කණ්ඩායම 1992 ඉඳලා ආරම්භ වෙලා මේ එන ගමනේ මුලින්ම තද නිල් පැහැති ඇඳුමකින් තමයි 1992 වර්ෂයේදී තමන්ගේ ජර්සිය කියන නැත්නම් තමන්ගේ නිල ඇඳුම සකසගෙන තිබුණේ. පසුකාලීනව ඉන්දියාව දැන් අපිට පේනවා එන්න ඒ තද නිල් පැහැයේ වර්ණය ටිකක් අඩු වෙලා ලා නිල් පැහැයෙන් තමයි දැන් ඉන්දියාව කාලෙක ඉඳලා ලෝකුස්ලාන තරගාවලි සඳහා ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම ක්‍රිකට් ලෝකුස්ලාන තරඟ ඉතිහාසයේ අවාසනාවන්ත කණ්ඩායමක් විදිහට අපි හඳුනගන්න නව ශ්‍රී ලංකා කණ්ඩායම කිසිම දවසක ලෝකුස්ලාන තරගාවලියක ජයග්‍රාහකයෝ ලෝක ශූරය වෙන්න අවස්ථාවක් ලැබුණු අවාසනාවන්ත කණ්ඩායමක් විදිහට අපි හඳුනගන්න නව ශ්‍රී ලංකා කණ්ඩායමක් තමන්ගේ ඇඳුමේ වර්ණය වෙනස් කරගනිමින් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් නව ශ්‍රී ලංකා කණ්ඩායම ලා නිල් පැහැය, අලු පැහැය සහ කළු පැහැයට හුරු වර්ණ රටාවන්ගෙන් තමන්ගේ ජර්සි එක වෙනස් කරගෙන තියෙනවා. නව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජර්සි එකට ගොඩක් දෙනා කැමති. විශේෂයෙන් ඔවුන්ගේ ජනප්‍රියම වෙච්ච ජර්සි එක තමයි කළු පැහැති වර්ණයෙන් නව ශ්‍රී ලංකාව නිර්මාණය කරගත්තු ජර්සි එක. ඉතින් මෙවරත් ඔවුන් මේ වර්ණයෙන් තමයි ලෝකුස්ලාන තරගාවලියට ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම 1992 වර්ෂය මම කියවනේ ලෝකුස්ලාන තරගවලට මුලින්ම වර්ණවත් ජර්සි එකක් හඳුන්වලා දීපු අවුරුද්ද. ඒ අවුරුද්දේ ලෝකුස්ලානේ දිනුවේ පාකිස්තාන කණ්ඩායම. මේ විදිහට 1992 වර්ෂයේ ලෝක සූර්ය වෙන පාකිස්තාන කණ්ඩායම 2015 දක්වා ලෝකුස්ලාන තරඟ මාලා නියෝජනය කරද්දී ඔවුන්ගේ ඇඳුමේ වර්ණයේ විදිහට යොදාගෙන තියෙන එකම වර්ණයක්. කොළ පැහැති වර්ණයේ විවිධ වර්ණ රටාවන් වර්ණ සංයෝජනයන් ආශ්‍රයෙන් තමයි පාකිස්තාන කණ්ඩායමේ නිල ඇඳුම
පසුගිය ලෝක උස්ලාන තරගාවල ඉතිහාසයේ පුරා 1992 ඉඳන් මේ දක්වා නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම වර්ණභේදවාදය නිසා කාලයක් ක්‍රිකට් පිටියේ ලෝක උස්ලාන තරග මාලාවන් නියෝජනය නොකර 1992 තමන් මුහුණ දෙන මුල්ම ලෝක උස්ලාන තරග මාලාව විදිහට ලෝක උස්ලාන තරග පිටියට එන දකුණු අප්‍රිකා කණ්ඩායම 1992 වර්ෂයේදී තමන්ගේ නිලැඳුම නිර්මාණය කරගන්නේ කොළ පැහැති වර්ණය මූලික කරගනිමින්. ඒ වගේම විවිධ වර්ණයන්ගේ ඉරි සහිත ඇඳුමක් තමයි ඔවුන් ප්‍රථම ලෝක ස්ලාන තරග මාලාවට යොදා ගන්න. ඉන්පසු දකුණු අප්‍රිකානු කණ්ඩායම කොළ වර්ණයේ කහ වර්ණයේ මිශ්‍රණයක් සහිත ඇඳුමකින් තමයි වර්තමානයේ දක්වා ලෝක ස්ලාන තරග මාලාවල් නියෝජනය කරන්නේ. සුදු ඇඳුමෙන් ඉහළ දක්ෂතා පෙන්වුවත් 1992 පස්සේ වර්ණවත් ඇඳුමෙන් ලෝක ස්ලාන තරගබිමේ දැවැන්ත දක්ෂතා පෙන්වන්න බැරි වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි බටහිර ඉන්දියා උපදෙව් කණ්ඩායම. අපි දකිනවා ලෝකේ පළමු ලෝක ස්ලාන තරගාවලිය ජයග්‍රහණේ ඉඳලා 1992 දක්වා එන ගමනේ වැඩිම වාර ගන්නක ජයග්‍රහණී අයිතිය තිබුණේ බටහිර ඉන්දියා උපදෙව් කණ්ඩායමට. කෙසේ වෙතත් ඔවුන්ට වර්ණවත් ඇඳුමින් පස්සේ ඒ වාසනාව උදා වුණේ නැති හැඩක් තමයි ලෝක ස්ලාන තරග ඉතිහාසයේ තියෙන්නේ. ඉතින් 1992 මුලින්ම මෙරුන් පැහැයෙන් තමයි මෙරුන් කලයකින් තමයි බටහිර ඉන්දියා උපදෙව්වන් තමන්ගේ නිලැඳුම නිර්මාණය කරගන්නේ, තමන්ගේ ක්‍රිකට් ජර්සි එක නිර්මාණය කරගන්නේ. ඉතින් මේ විදිහට තරඟවලින් ඉදිරියට ඇවිල්ලා මේ දක්වා ලෝක ස්ලාන තරග ඉතිහාසයේ 1992 ඉඳන් මේ වෙනකන් බටහිර ඉන්දියා උපදෙව් කණ්ඩායම ආපු ගමනේ ඔවුන්ගේ නිලැඳුම ප්‍රධාන වශයෙන් මෙරුන් කලයකට ලොකු තැනක් දීලා තියෙනවා. ඒ වගේම සුදු පාට සහ කහ පාට යොදා ගනිමින් මෙරුන් කලයක ප්‍රධාන කරගත්තු ඇඳුමක් තමයි බටහිර ඉන්දියා උපදෙව් කණ්ඩායම තවමත් එක් දින ජාත්‍යන්තර පිටියේ ලෝක ස්ලාන තරග මාලාවලදී තමන්ගේ නිලැඳුම විදිහට භාවිත කරන්නේ. ඒ වගේම ලෝක ස්ලාන තරග ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තියෙන කණ්ඩායමක් තමයි අපේ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම. 1996 ලෝක ශූරයන් විදිහටත්, ඒ වගේම 2007 2011 වර්ෂවල පිටපිට අවසන් මහ තරගයටත් සුදුසුකම් ලැබූ කණ්ඩායම. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම ලෝක ස්ලාන තරග මාලාවට ඇවිත් 1992 දී ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම තරග වදින්නේ නිල් පැහැය සහ කළු පැහැයේ සම්මිශ්‍රණය වෙච්ච, නිල් පැහැයට වැඩි ඉඩක් ලැබිච්ච ඇඳුමකින් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට එකතු වෙන්නේ. ඊට පස්සේ 1999 වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිංහ ලාංඡනයට වැඩි ඉඩක් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ඇඳුම තුල ලැබෙනවා. ඒක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජර්සි එකේ වෙච්ච විශාලම වෙනස්කම විදිහට හඳුනා ගන්න පුළුවන්කම තියෙන. එදා ඉඳලා මේ දක්වා ඒ නිල ඇඳුම තමයි මූලික කරගන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක ස්ලානේ දක්වාත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඒ විදිහට තමයි 1992 ක්‍රිකට් වල පාට වෙනස් වීම, හැඩය වෙනස් වීම එක්ක ලෝක ස්ලාන තරග රටාවට අලුත් විචිත්‍රත්වයක් වර්ණවත් බවක් එකතු කරන ඒ කණ්ඩායම් වල නිල ඇඳුම එහෙම නැත්නම් ජර්සි එක වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඇවිල්ලා කණ්ඩායම් දැන් විවිධ විලාසිතාවන්ගේ, විවිධ හැඩයන්ගේ, තමන්ට ආවේනික වෙච්ච වර්ණ රටාවන්ගේ නිල ඇඳුම් ක්‍රිකට් බිමේ විශේෂයෙන් ලෝක ස්ලාන තරඟවලදී තමගේ අනන්‍යතාවය රැකගනිමින් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ තමයි එකිනෙකට වෙනස් වන ලෝකයේ ක්‍රිකට් කණ්ඩායම් වල නිල ඇඳුමේ හැඩය, පාට, වර්ණය. ඉතින් මේට අනුව ඔබ කැමතිම වර්ණයෙන් යුතු නිල ඇඳුම කුමක්ද, ඔබ කැමතිම ජර්සි එක මොන රටේද තියෙන්නේ කියලා අපේ මේ වීඩියෝට පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඒ වගේම මේ වැනි වීඩියෝ දිනපතා බලන්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදීන් පාට සුබ දවසක්.